දැන් අපිට තියෙන්නේ ඒ තිරසරභාවය පිළිබඳ ගිවිසුම ක්‍රියාත්මක කරන එකයි. වර්තමාන ජනාධිපතිතුමා විශේෂයෙන්ම මේ පිළිබඳ සංශෝධන ඇති කරන බවට වාර්තා කර තිබෙනවා. එහෙනම් ඒ සංශෝධිත ගිවිසුම ක්‍රියාත්මක කිරීම. මේ සඳහා මේ රටේ රාජ්‍ය මූල්‍ය බලය තියෙන්නේ අපේ පාර්ලිමේන්තුවට. එහෙනම් මේක අලුත් පාර්ලිමේන්තුවේ වගකීමක්. එහෙනම් මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න තිරසරභාවය ඇති කරගන්න අපිට ඉලක්ක කීපයක් තිබෙනවා. පළමුවෙන්ම 2028 වර්ෂයේ ඉඳන් අපි ආපහු ණය ගෙවන්න තිබෙනවා. 2027 වර්ෂය වෙනකොට විශේෂයෙන්ම අපේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15%ක් විය යුතුයි. දැන් එය 12%යි. එහෙනම් හැම වර්ෂයෙම අඩු ගානේ 1%කින් ඒ වර්ධනය වුවමනයි. මූලික වශයෙන් මේ අවුරුද්ද අවසන් වෙනකොට අපිට 2019 තිබුණ දළ දේශීය නිෂ්පාදනය යළිත් ලබා ගන්නට පුළුවන්. ඒ එක්කම අපේ විදේශ විනිමය සංචිතය අපි වැඩි කරන්න තියෙනවා. ඒ විදේශ විනිමය සංචිතය සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 12ක් 14ක් අතර තිබෙන්න උවමනයි. එහෙනම් මේ ඉලක්ක සපුරාලීමෙන් පසුව තමයි අපිට ණය ගෙවන්න තිබෙන්නේ. මේ කාල සීමාවේ මේ වැඩ කටයුතු අපි කරන්න ඕනේ. ඒ සඳහා ශීඝ්‍ර සංවර්ධනයක් අපි ඇති කරන්න ඕනේ. මේ වැඩසටහනේ තවත් වැදගත් කාරණයක් තමයි දූෂණ විරෝධී පියවර ගණනාවක් ක්‍රියාත්මක කරන්න. එහෙනම් මේ සියල්ල පිළිබඳ වගකීම පාර්ලිමේන්තුවට තිබෙන්නේ. කෙසේ හෝ මේ පාර්ලිමේන්තුවේ වගකීම් ඉෂ්ට කරන්න නම් ගිය පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂීම් අපි නවත්තන්න උවමනයි. ගිය පාර්ලිමේන්තුවේදී කවුරුවත් මේ වගකීම් බාර ගන්නට සූදානම් වුණේ නැහැ.